දෝෂණය වං්චාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන් අදලයන්නේ තුන් සිය විසි නබ වැනි ටෙලිවක්කිය අපි රටේ ආර්ථිකයේ ප්‍රධානතම ගැටලුව දිනපතා ඉහෙල්ල යන නය ප්‍රමාණයේ. එ බව අපි හොඳරම දන්නවා නේද විශේෂයෙන්ම මේ පොලිය ණය ගැනීම ඉට පස්සේ ඒ නයගෙවන්න ඊටත් වඩා වැඩි පොලියට ණය ගැනීම මෙතමයි අපේ ප්‍රශ්නය එනිසා නයගැනීමේ සීමහා වැඩිකර ගැනීමට දැම් මේ රජයේ ආපහු සැරයක් උත්සාහ කරනවා කියර තමයි වාර්තා වෙන්නේ ඒ අතිේශය විශ්මය ජනක වැඩිකර ගැනීමක් හොදේ රජය ඔය කොපමන ණය ගන්නේද යන්න පිළිබඳව යම් සංඛ්‍යාලයකනයක් ඉදිරිපත් කරනවා අයවයෙන් . ඒ ර්ශිකව අයවැෑ ඇතුළි තියෙනවා අපට මෙච්චරක් නාය ඕනි අපට මෙච්චරක් වියදම් තියෙනවා කියලා හරිද දැන් ඒ අනුව මේ ඉදිරි වර්ෂය සඳහා රජය මොනතරම් ණය ප්‍රමාණයක් ගන්න අවශ්‍යද කියලා තීරණය කරලා ඒ බව අයවැෑලේකනට ඇතුළත් කරලා තියෙන්නේ. දැන් ඊට අමතරව වියදම් පියවගන්නට ඕන වුනහම එකනෙ වැඩියෙන් අයගන්ට ඕනවෙනවා නම් විසර්ජන පනතට සංශෝධන ගේ නෝ. දැන් ඒ කියන්නේ ආණ්ඩුවට අවශ්‍ය ණයගැනීමේ සීමාව වැඩි කරගන්න විසර්ජන පනතට සංශෝධන ගේ නෝ දැන් විස්සයි විසතුන වර්ශය සඳහා එකනි මේ වර්ශයයේ. ඳහ නයගැනීමේ සීමාව ලෙස පහුගේ අවුරුද්ධය අයවැෑන් අනුමත කරලා තියෙන්න්නේ රුපියල් බිලියන හාර්දාස් නවසිේ හැත්ත නවයක් රුපියල් බිලියන හාර්දාස් නවසය හැත්තැ නවයක්. නමුත් දැන් ආණ්ඩුව මේ නයගැනීමේ සීමාව රුපියල් බිලියන දහත්තුන්දාස් නවසය හඇත්තේ නවයකින් වැඩිකර ගැනීමට තීරණය කරලා තියෙනවා. එක මහ පුද්දුම වැඩිකර ගැනීමට ධර්න උත්සාහය කරද. ඒක අනේ අයවයින් අනුමත කරලා තියෙනෙ රුපියල් බිලියෙන හාරදාාස් නඹසය හැත්ත නවයයි නමුත් දැන් ඒ ප්‍රමාණය රුපියල් බිලියන දහතුන්දාාස් නවසිය හැත්ත නවයක් දක් වැඩිකර ගණටහදනො මාහරීහලයා මක්හොේ එතකොට වැඩියෙන් ගන්න හදන නයප ප්‍රමාණය කොච්චරද දහතුන්දාාස් නවසය හැත්ත නවෙන් අරගන්ට තීන්දු කරලතිබුණු හාර්දාාශ නවසි හැත්ත නවේ අඩුකරපුහාම රුපියල් බිලියන නවදාහක් රුපියල් බිලියන නවදාහක් හරිද මේ අලුතෙන් ගන්න හදනෝ එකනි වැඩිපුර දැන් රුපියල් බිලියන නවදහක් නයගන්න හදනෝ. එකඇනිේ නයගැනීම තුංගුණයකට ආසන්න විහලදාලා. හරිද ඕනෙලාතිබුණ හාර්දදාශනමසි හැත්තනවයක් දහතුන්දාස් නම සිහත්ත නමයක් ගන්න යනගෙන තුංගුණිය හිහලයාමක් හරදඒ ප්‍රතිශතයක් ලෙසගත්ත සියඩ දෙසිය අසුවක නිහලයාමක් දැ මී පිළිබඳව ඔය විස්සයි විසි දෙක අංක හතලිස්තුන දරන විසර්ජන පනත් ශංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතට දැන් ඔන්න එක ගැසට කරලා තියෙන්නේ හරිද එක බලාගන්නට පුළුවන්. ඒ වගේ මයි විශ්සයි විශෂතුන සේවාවිය දම් ලෙස පාර්ලිමේන්තුව ඔය විසාර්ජයන පනත මගින් අනුමත කරගත්තේ රුපියල් බිලියන හාරදාස් දෙසිිය. විසි දෙකයි. බිලියන හර්දාස් දෙසිිය විසි දෙකයි. එට ආසන්න මුදලා කරද දැන් මේ සේවා වියදම්. ඒ මුදල මේ ආසන්න වශයෙන් රුපියල් බිලියන දහතුන්දස් දෙිය විසි දෙකක් දක්වා වැඩිකරගට නියමිතයි. ඒ බවත් මේ සංශෝධිත විර්ජන පනත් කෙටුම් පතට ඇතුළත් කරලා ටයනොත් මික පුදදුම වියදමක් හරිද මේක පුදුම වියදම පළත්පාල මැතිවරනේතියාගන්ට, රුපියල් බිලියන දයක් කොයාගන්ට බෑ හරිද. අයවැයෙන් අනුමත්ත මුදලමෙන් තුංගුණයක්. ැන රපියල් බිලියෙන හර්දාහස් නමසේ හැත්ත නමයක් වෙනුවට වැඩිපුර රුපියල් බිලියන නමදහක්. නයට අරගන්න වියදම් කරන්න හදා නෙම්මෝුණවටද. හර්ද ගත්ත නය ගෙවන්නද මේ තවත් නයගන්න හදන්නේ. ඒමත් නැත්නම් ජනතාවගේ පටි තවතවත් හද කරලා ජනතාවට තවතවත් බදුගහල ඒ සල්ලිත් එකතු කරගෙන එළඹෙන ජනාධිපතිවරණ සූදානමක්ද. ආ! එහිලා මැත්ති ඇමති වරප්‍රසාද යානවාහන ආනායනය කරලනේද. චන්දයකට සුර සැපදිෙන් එහම දරන බලාපොරොත්තුවද උත්සාහයක් ආ. එහෙමත් නැත්තන් ඉතිං අර හැමදාම චන්දලං වෙනකුට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් පාරවල් බෝ කු හදන්ට වෙන් කරන තාරදාන්ට හෙමනේද වෙන් කරන ගමන් චන්දේට අනියමෙන් වියදාං කරන්න වියදාම් කරන්නට හොඳේ පලාත්ස බහ බබාලට සන්තෝ සම් දෙන්න හදනවාද. ඒමත් නැත්තාම් මේ විදිහට රුපියාල් බිලියන නවදක් මහ විශාල නයක් අරගෙන හෙන ශෝය කක්දාලා දැන් රටට ගොඩ ගොඩේ ගොඩ එන්න අපේ රජු නැවත පත් කරමු පෝලිින් නැතිකළ වීරයාට අපි චන්දේ දෙමුකේලා ආංගේ කැම්පේෙන්නිකටද මේ සූදානම් වෙන්නේ හරිද මේසා විශාල නයක් ගන්න යන්නේ මොකටද. ඇත්තටම මේතාක් අපේ රටේ අරගත්ත නය ප්‍රමාණේ ඇමරිකානු ඩොල බිලියෙන අසූහතර පැල් තිනේ. මේවා රුප ල මේ හොන්ඳේ ඇමරිකානු ඩොල බිලියන වලින් අර්ද ඩොල බිලියෙන අසූ හතරක් ඒ ගත්ත නෑ නිසා තමයි අපි අදමහි බංකොළු ත්‍රරාජයක් වෙලාතියන්නේ ඇත්තටම මේ නයගත්ත නිසා නෙවෙයි ගත්ත ණය නිවැරදිව ආයෝජනය කළේ නැති නිසායි ගත්ත ණය හරිහමන් දේවල් වලට යෙදවවේ නැති නිසායි ආයෝජනය කළත් සියයට විසිපහක් ආයෝජනය කරනකොට සියට හැත්ත පහක් කොරා කෑවනිසායි එනිසා අන්තිීමට අපිට නටපු පදෙකුත් නැති බෙරේ පල්ුවකුත් නැති ආර්ථිකයක් ඉතිර වුුණා රටක් කිතිර වුණා ඩොලර් වැඩි කරගන්න ක්‍රම වෙනුවට තව තවත් නයගන්න හදන්නේ මේ කාටවත් මතකතියාගන්න මේ කාටවත් නැවත නයගෙවීමේ වගකීමක් නැතිනි සයි. ඒ ආණ්ඩුව නය අරගෙන සැපට කාලා හොරාකාලා හොන්ඳට ඉන්ඳල්ලා යානකොට ඉළඟ ආණ්ඩුව ඒ නෑය බරට කරගහලා අර උන්දලට බැනැෙෙන ඒ ගුල්ලොත් අයගන්න ඌකම තමයි කල හරිද දැන්කරන්නත් තෝකයි හටකරන්ට යන්නෙ තෝකම තමයි ඔය උන්දලාහරි. දැන් ඔය රට බංකලොත්තු ආකාර හොයන්ට කමමුතුුවක් දැම්ම නේද තක ඔච්චර මහන්සුවෙන්ට ඕන නෑයපා මේ තම තමම්ම ඔය කන්නාඩිලංඟටගහිලා මූුණ බලාගන්නට. ආන් එතකට තේරේ අපප පුච්චේ කවුදරට බංකුලොත් කලේ කියලා නේද. රටන් හොරකෑවේ කවුද කියලා. එකහරි ලේසි යන්න ගෙල්ල මුණ බලන්න. හරිද. ඔය සමහර හිඟන්න නින්නවා යාචකේ නින්වා. මොන තරම් හොදට ඉන්න පුළුවන් වුුණත් යාචක රස්සාාවටමයි කැමති අරද අ ඉන්දිය වෙත් තින්නවාකැන්නෙම ප්‍රකෝටිපති මේ යාචකෙක්නේද. නයට කාලාල පුරුද වනමත් එහමම තමයි. අමේසා විශාල ණයකන්දකට මේ රට මේ යටවෙලාතියේදදි. තවත් බයනැතුව යට කරන්න හදන්නේ. මේ උන්දලට සැපවිඳන්න. මේ උන්දලටඒ ගන්න නයවලට වගකීමක් නැතිකමණ නිසයි වග කියන්න බැඳිල්ලනැති නිසයි. හරිද අද වනවිට දේශඇංගලුම් කර්මාන්ත ශේත්‍රයේ ආදායම සීග්‍රේන්් බිඳ වැටමින් පවතිනවා. එය මේ වසරේ පළමු කාර්ත්වේදී පසුගේ වසරහා සැසඳීමදී සයටට පහලෝකින්ඉනිතර ආදායම බිඳවැටල පහත වැටලතියන්නේ. අසේ මෙිත බදදු අයිකරීම නිසා තවතවත් කර්මාන්ත වැහමින් පවතිනෝ. ඒේකර්මාන්තයේ ආදායමත් පහළවැටල අවසන්. ඩොලර් උත්පාදන ක්‍රම සොයෙනවා වෙනුවට තව තවත් ණයගන්නේ එය අතිීශය පහසුම ක්‍රමිය නිසයි. හරිද. ඒවගේමයි කවරදාවත් නයාරගෙන හොරාකාලා ඒ දේශපාල්ලක්කින්ට දඬුවම් ලැබුණි නැතිරටකයි අපි ජීවත් වෙන්නේ එනිසා ඒ උඳලා ණයගණන්ටයි හොරාකන්ටයි බයනෑ. ඒයි තවතවත් නය අරගන්නේත්. අපේ උපදින්න ඉන්න දරුවන්ගේත් හත්මුතු පරම්පරාවක්ම නාය කන්දකට යට කරමේට. අද ටෙල්විය කිය අවසාන් කරන්නේ නයට කාල ජොලි කරලා මේ චන්දේදීත් හොරුන්වම රජජකරුවමු කියලයි.